ඒ ඇවිල්ල මේ සුළු ටික කරගෙන එතකොට මෙයාලා දන්නවා මේකේ තියෙන බලේ. ඔව්. ඉතින් මේක කරලා ගියපම ඒ සමහරු මට කියනවා මේ අලුතෙන් ඉපදුනා වගේ කියලා. මේ ගෙදර තිබ්බ අර කලකෝලහල ගතිය නැහැ. හ්ම්. එතකොට නිතර නිතර ලෙඩ වෙන ගතිය නැහැ. එතකොට එන ආදායම් මාර්ග වැඩි වෙනවා. තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා. දැන් මොන දේ කෙරුවත් මිනිසුන්ගේ හිතේ සතුට නැහැ. ඔව්. ඒ කියන්නේ සංසුන් භාවය වෙනවා. සමහරු මංගාවට එනවා මේ මිස්ටර් කුමාර මහත්තයා මට මේ මේ මොනවා දේ කෙරුවත් මට මුදල් ලැබුණත් නැත්නම් මගේ හිතේ කිසිම සහනයක් නැහැ. මම හැම වෙලේම ඉන්නේ දෙගිඩියා. ව්‍යාපාරයකට මේකෙන් අනිවාර්යෙන් පිටක් සරණක් තියෙනවද? මේක කරලා ඉරිදාවල් හතක් යද්දී අනිවාර්යෙන් ව්‍යාපාරය දෙගුණ වෙනවා. ඉතින් ගෞරව නාමයක් හම්බෙලා. ගෞරව නාමය හොර කට්ටණ්ඩියක් කියලා දාලා මම අහපෝ ඔයාලා. කවුද ඒ ගෞරව නාමය දුන්නේ? දැන් ඔබතුමයි මායි කරපු වීඩියෝ එකක් අපේ YouTube එකෙන් අනවසරෙන් බාගෙන හැමන් නැත්තම් ඩවුන්ලෝඩ් කරලා මේක Facebook page එකක් අප්ලෝඩ් කරනවා. එතකොට ඒ ඉන්ටර්වයුව එකේ ඉන්නේ ඔබතුමයි මායි. එතකොට ඒ නම යන්නේ කුමාර වේද මහත්තයා කියලා. හැබැයි වෙන ටෙලිෆෝන් නම්බර් එකක්. මම කතා කරාට පස්සේ මට කියනවා නුවරට අවිල්ල කියන්නකෝ මේ වෙන්න තියෙන දේ. ධනුෂ් ලොග් එකේ වීඩියෝ යන්නේ ධනුෂ් ලොග් YouTube channel එකේ. එහෙම නැත්තම් ධනුෂ් ලොග් Facebook fan page එකේ. ඊට අමතරව ධනුෂ් ලොග් එකේ වීඩියෝ වෙන කොහෙවත් අපි අන්තර්ගත කරන්නෙත් නැහැ, තියෙන්නෙත් නැහැ. අයිබන් ධනුෂ් ලොග්ස් බලන හැමෝටම මම අයිබන් කියලා ඔබතුමා පිළිගන්නවා. කුමාර වේද මහත්තයා මම හිතන්නේ ධනුෂ් ලොග් බලන ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. කුමාර වේද මහත්තයාගේ කලින් වැඩසටහනක් බැලුවා නම් ඒ හාස්කම් තියෙන බිමේ ඉඳන් තමයි අපි මේ ඔබට කතා කරන්නේ. මේ මා සමීපයෙන්ම තිබෙන කාලිමෑනියන්ගේ ප්‍රතිමාව පිළිමදව දැක්වෙන වැඩසටහනකුත් කලින් තියෙනවා. ඒ වැඩසටහනෙන් ඔබට බොහෝ දේවල් දැන කියා ගන්න පුළුවන්. හරි, අද අපි මේ කතා කරන්න යන්නේ දැන් කුමාර වේද මහත්තයා මේ දේ මේ එහෙමත් නැත්නම් මේ අදෘශ්‍යමාන ලෝකයේ දේවල් ගත්තට පස්සේ මේ නොපෙනෙන ලෝකයේ දේවල් ගත්තට පස්සේ අපි මිනිස්සු ගොඩක් අර අසරණ වෙලා ඉන්න තැනක් සම හැම කෙනෙක්ටම වගේ පුංචි ප්‍රශ්නයක් තියෙන දෙයක් තමයි මේ හැමෝම කතා වෙනවා. අර ඇස්වහ කටවහ දේවල් ගැන අපි දකිනවා සමහරක් වෙලාවට සමහර ගෙවල් වලත් මේ වගේ දේවල් එල්ලලා තියෙනවා. මේ ඇස්වහ කටවහ දුරු වේවා වගේ දේවල් අර කාලයත් එක්කම ඇවිල්ලා තියෙනවා. මේ වගේ විශ්වාස මිනිස්සු අතර තියෙනවා, මෙහෙම විශ්වාසයක් මේ එහෙම ඇස්වහ කටවහ කියලා දෙයක් තියෙනවා. ඒ වගේ ජීවිතවලට එක් එක් හානි කරන්න පුළුවන් මේ ඇස්වහ කටවහ කියන එකත් අපිට පේන්නේ නැති දෙයක්, අදෘශ්‍යමාන දෙයක්. ඇත්තටම ඇස්වහ කටවහ කියලා දෙයක් තියෙනවාද? අපි එතනින් කතාව ආරම්භ කරමු කුමාර වේද මහත්තයා. ඔව්, ඇත්තටම කිව්වොත් ඇස්වහ කටවහ කියලා දෙයක් තියෙනවා. ඒ ඇස්වහ කටවහක් මිනිහෙකුට වැදුනහම පස්සේ අනිත් කිසි දෙයක් කරන්න බෑ. සම්පූර්ණ මුළු ඇඟම කියන්නේ හිර කරලා තියෙනවා. එහෙනම් ඇස්සකට භූමිය වලට වදිනවා, තමන්ට වදිනවා. දැන් අපි ගෙමුකෝ මොනවා හරි ශාස්ත්‍රයේ ඉන්න මිනිස්සෙක් කියලා. මෙයාට දැන් මිනිස්සු 10 දෙනෙක් විතර කියන මේ ආයි බොහොම හොඳයි, මෙහෙමයි 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 කියලා කියනවනේ. ඔක 100ක් විතර කිව්වා. එතකොට ඒ කාලේ අපිට කියලා දෙනා තරන්න සාමාන්‍ය මේ 108ක් නැත්නම් 100ක් විතර කිව්වොත් ගලකට හරි වදිනවා කියලා. ඉතින් ගලකට වදින එක මේ මිනිස්සුන්ට වදින එක සාමාන්‍ය දෙයක් නේ. එතකොට ඇස්සකට වලින් ගොඩාක් මිනිස්සු හිර කරලා තියෙනවා, ලෙඩ වෙලා තියෙනවා. එතන එතකොට ව්‍යාපාර වැටිලා තියෙනවා. එතකොට භූමිය වලට වදින. තමාට ලස්සන ගයක් හැදුවොත් එතනින් එහාට ආයේ කිසි දෙයක් කරගන්න බෑ. ඒක එතනමයි. සමාට ඒක හැදිලා මග නැවතිලා තියෙනවා. ව්‍යාපාර කඩා වැටලා දවසින් දවස. ඒ වෙන්නේ අර සමහරට අනුවින කොඩිවිනයක් නොවෙන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ගේ ඇස්සහ කටවහ දෝෂ. ඔක 1000ක් විතර කිව්වට පස්සේ ඒ මිනිහා නිකම්ම බංකොලොත් තමයි. වැටෙනවා. අපි කිව්වෝ ව්‍යාපාරික අංශයෙන් වැටුන්නේ නැත, ශාරීරික අංශයෙන් හරි වැටිලා අර වැඩේ නවත්තනවා. ඇස්සහ කටවහ වෙදිච්චහම. ඔව්. දැන් මේ නොපෙනෙන ලෝකේ වගේ දේවල් හොයාගෙන නැද්ද? දැන් අපි මේ ගම්වල දකිනවා අදටත් කතා වෙනවා සමහර පළ දරන ගස්. මේ ගස්වලත් සමහරක් වෙලාවට සිරප්පු පවා එල්ලලා තියෙනවා. ඇයි මේ එල්ලන්නේ? බයයි අර පළ ටික දැකලා කවුරු හරි ඇස්වහ කරයි, කවුරු හරි හූල්ලයි. හීල්ලුවත් ආයේ මේ ගහ පළ දරන එකක් නැහැ. මෙහෙම විශ්වාසයක් තියෙනවා. මේ ඔබ අතරේ තියෙන ඔබේ බොහෝ පිරිසක් අතර තියෙන ජනතාව අතර තියෙන ප්‍රශ්නයක් මම මේ කුමාර වේද මහත්තයත් එක්ක කතා කරන්නේ. මොකද්ද එතන තියෙන දේ? එතනත් ඔය ඇස්වහම දේ ගහට වදින්නේ. ඇස්වහ කටවහමයි තියෙන්නේ. දැන් අපි කියමුකෝ අලුතින් ගයක් හදන්න ගන්නවා කියලා. එතකොට ඇයි අර රූපයක් ගහන්නේ? ඒ මොකද අර ගෙට තමන්ගේ ඇස් යන්නේ නැති වෙන්න අර රූපෙට ඇස් යොමු වෙන්න තමයි ඒ රූපේ ගහන්නේ. එතකොට අපි සමහර කෙනෙක් ගහන බුදු සරණයි කියලා. ඒ ගහන්නේත් ඕකටම තමයි. නමුත් ඔහොම නොකර සමහරට මේ පැත්ත පිළිගන්නේ නැතුව යන කට්ටියත් ඉන්නවා. ඔව්. සමහරුන්ට. ඉතින් ඒ ගියපම සමහරු අතරමඟ නවතිනවා. නවතින්නේ මේක තමයි හේතුව. ඉතින් මේවා අත්‍තරම කිව්වොත් මනුස්සෙක් වුණාම අඩුම ගන්න
දින 14කට සැරයක්වත් මාස 6ක් විතර යනකම් මේ අස්වා කටවා දෝෂ මුත්‍ය ගන්නවා. දැන් මේ වගේ දේවල් නැත්තම් එහෙම නැත්තම් මේවා අර මිත්‍යාවල් මේවා බොරු නම් මොකටද මෙච්චර කාලයක් ඔයගේ දේවල් පැවතගෙන ආවේ? මං කියන්නේ මොකටද එහෙමන් අපේ මුතුන් මිත්තෝ හරි ගම්වල ඉන්න මිනිස්සු හරි මෙහෙම දේවල් විශ්වාස කරලා ඔය අස්වා වැදිලා අස්වා වදි ඔය දේවල් ඕවගේ දේවල් ඇයි මේ සමාජයේ තියෙන්නේ? මේවා බොරු නම් එහෙමනම් මේ දේවල් බොරු කියලා මේවා ප්‍රතික්ෂේප කරාට පස්සේ මොන වගේ විපාකද විඳින්න වෙන්නේ ඔය ප්‍රතික්ෂේප කරන අයට? මේවා ප්‍රතික්ෂේප කරනකට ඇත්තටම කිව්වොත් අර මේක කරගෙන යන කෙනෙකුට වැඩි නොකරන කෙනෙකුට යන්න තියෙන වේගය අඩු වෙනවා. ඒ කියන්නේ 100ට 100ක ප්‍රයත්නයක් දැරුවොත් හම්බෙන්නේ 20ක විතර ප්‍රතිඵලයක්. 100ට 100ක ප්‍රයත්නයක් අඩුම ගන්න 80%කට ප්‍රතිඵලයක් ලැබෙන්න බෑ. නමුත් මේක නොකරන කෙනාට වෙන්නේ 100ට 100ක වීරයක් දාලා දෙයක් කරුවත් ලැබෙන්නේ 100ට 10ක විතර. බොහොම අමාරුයි යන්නේ. ඉතින් අමාරුයි යන්න ඕනේ මම දන්න බොහෝ පිරිසක් ඉන්නවා. නිතර සතියෙන් සතිය මේවා ගන්නවා. සතියෙන් සතිය මංගාවට එන මිනිස්සු ඉන්නවා. බොහොම දැවැන්තෙකු. සතියෙන් සතිය ඇවිල්ලා මේ අස්සහ කටවා ටික කියලා කුමාර මහත්තයා මට මෙන්න මේ ටික කරා. මම මේකට ආවේ මේ මෙහි ඉඳන් නෙමෙයි. බොහොම දුර ඉඳන් එන්නේ. ඇවිල්ලා ඒ වෙනුවෙන් මම මෙතනට එන්නම ඒ කෙනෙකුට සාමාන්‍ය වාහනයකට රුපියල් 15000ක් විතර යන්න පුළුවන්. ඒ ඇවිල්ලා මේ 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 සුළු ටික කරගෙන එතකොට මෙයාලා දන්නවා මේකේ තියෙන බලය. ඉතින් මේක කරලා ගියපම ඒ සමහරු මට කියනවා මේ අලුතෙන් ඉපදුනා වගේ කියලා. ඒ කියන්නේ අර ඇඟේ තියෙන ලෙඩ රුක් අර ශරීරයටත් ඒ පුද්ගලක වෙනසක් දැනෙනවා මේ දේ කරාම. පැහැදිලිවම දැනෙනවා. දැන් ඕන කෙනෙකුට එන්න කියන දැන් මම චූටි ක්‍රමයක් කියනවා. මිනිස්සුෙකුට මේක gederi නම් කරගන්න. සමහරුන්ගේ ගෙවලවල භූමි දෝෂ. ඔව්. අනමින කොට වෙන කරපුවා. හූනියම් කරපුවා. බන්ධන බැඳපුවා. ඇස්සහ කටවා වැඩිත් මේ සියල්ලම සාමාන්‍ය දින 7ක් විතර කරපුවා. දින 7 එක දවසට කරන්න බෑ. මම දිනෙත් එක කියන මෙන්න මේ දිනවලට මේක කරගන්න කියලා. කරගෙන බලන්න 7 පාරක් විතර කරපුවාම මේ ගෙදර තිබ්බ අර කලකෝලහල ගතිය නෑ. එතකොට නිතර නිතර ලෙඩ වෙන ගතිය නෑ. එතකොට එන ආදායම් මාර්ග වැඩි වෙනවා. තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා. දැන් මොන දේ කෙරුවත් මිනිසුන්ගේ හිතේ සතුට නෑ. ඒ කියන්නේ සංසුන් භාවය වෙනවා. සමහරු මං ගාවට එනවා මේ මිස්ටර් කුමාර මහත්තයා මට මේ මේ මොනවා දේ කෙරුවත් මට මුදල් ලැබුණත් මගේ හිතේ කිසිම සහනයක් නෑ. මං හැම වෙලේම ඉන්නේ දෙගිඩියාවේ. ඒ කියන්නේ මට මෙන්න මේ ටික කරලා දෙන්න ඕක කියලා. ඒ තියෙන්නේ මෙතන තමයි හේතුව. මේකෙන් තමයි හිර කරලා තියෙන්නේ. දැන් සමහරුන්ට එළියටවත් බහින්න හිතෙන්නේ. මේවා වැදුනන් පස්සේ නිකන් මුළු ගැන්විලා ඉන්න හිතෙන්නේ. එළියටවත් බහින්නේ නැහැ ඒ කට්ටිය. ඔව් මම මේ නිකන් අමතර දෙයක් අහන්නේ ඔබතුමාගෙන්ද? අර අපි දැන් කතා කරනකොට පොඩි ඕර එකක් කියලා එකක් එවන්න නැත්නම් මේ චක්‍ර වලල්ලක් ගැන කතා කරනවා. මේ චක්‍ර වලල්ල සමහරක් වෙලාවට කළු පහ ගැන්වනවාද? එහෙම නැත්නම් මේ දුර්වල වීමටද මේ චක්‍ර වලල්ලට එක්තරා විදියක හිර කිරීමට අර කෙනෙක්ගේ ඕර එක එළියට යන්නේ නැති තැනක හිර කිරීමට පුළුවන් දෝ ඇස්වා කටවහ කියන ඒවට? පුළුවන්. ඔරයි අපි හිතමු යකඩ එක මලකට බඳිනවා වගේ අන්න ඒ වගේ සිද්ධියක්ද ඔය වෙන්නේ? අන්න හරි හරියටම හරි. ඔක තමයි උත්තරේ. ඕරය එක අඩු වෙනවා. මේක කරලා ඒ දේ කරලා මේ අස්වාහ කටවා ටික බුද්ධ කරුවට මේ පිච්චුවට පස්සේ මේ මිනිස්සයාගේ තියෙන අමුතුම පිබිදීම. එහෙම කෙනෙකුට ඕන නම් ගිහින් බලන්න පුළුවන් තමන්ගේ ඕරය එක වැඩි වෙලා. ඒ කියන්නේ අර දේවල් ඇඟින් අයින් වුණාට පස්සේ ඒ දැනෙන සැහැල්ලු සාමාන්‍ය කෙනෙකුට කියා ගන්න බෑ. එතකොට සමහරට ලෙඩකුත් නෙමෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. සමහරවිට පොඩි ළමයිට මේ මේ ඔය ඉගෙන ගන්න වයස ඉන්න කට්ටියට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. එතකොට දැන් අම්මලා දුවනොත් ටක් ගාලා මේ යන්ත්‍රයක් දාලා මොනා හරි කරගන්න. නමුත් අරක තමයි අතන හේතුව තියෙන්නේ. දැන් සමහරව යන්ත්‍ර දැම්මට යන්ත්‍ර නිකන් දැම්මට වැඩක් නැහැ. යන්ත්‍රයෙන් පරණ කුණු ගොඩවල් අයින් කරලා තමයි ලස්සනට යන්ත්‍රයක් පලඳන්න ඕනේ. දැන් මං ගාවට එන කිසි කෙනෙකුට මම දැන් ওই පළතුරු වට්ටිය අර එහෙම ගෙනියනකොට කිසිම කෙනෙකුට පළතුරු වට්ටියක් මෙතනින් තියන්න දෙන්නේ නැහැ පිරිසුදු කරන්න නැතුව. එන ඕන කෙනෙක් දන්නව ඇති ඕන කෙනෙක් දැන් මං ගාවට ඇවිල්ලා ඇති සෑහෙන පිරිසක් මේ එන ඕන කෙනෙක්ගෙන් ඔය අහන්න නැත්නම් කමෙන්ට්ස් දායි මට එන කිසිම කෙනෙකුට පිරිසුදු කරන්නේ නැතුව මෙතනින් පළතුරු වට්ටියක් මං තියන්න දෙන්නේ නැහැ. එයාලා සම්පූර්ණ කොච්චර දැනගන්න කොච්චර වෙලාවක් ගියත් මං ඒ වැඩේ කරලා තමයි දැන් පූජා කරලා ඔයාලගේ ප්‍රාර්ථනාව දෙවියන්ට කියන්නේ. මොකද දෙවියෝ ඉදිරියේදී අපි පිරිසුදු වෙන්න ඕනේ ගොඩාක්. ඒකයි අපි කහවතුල තියලා මේවා කළා. ඒ සියල්ල හරියාකාරව සිද්ධ වුණොත් තමයි මිනිහෙකුට ඇත්තටම කිව්වොත් ලොකු සුවයක් සහනයක් ලබා ගන්න පුළුවන්. හරි. ඒ වගේ පිරිසුදු කිරීමක් තමයි එහෙනම් යන්ත්‍රයක් පළඳින්න කලින් සතක් සාන්තියක් කරන්න කලින් අර ඇස්වා පුච්චනකින් වෙන්නේ. අන්න රයිට්. හරි. දැන් එතුමා අද ඔබට ලබා දෙන්නට සූදානම් නොමිලේ. දැන් සමහරක් වෙලාවට අර මෙතුමා කිව්වා වගේ කිලෝමීටර් ගාණක් රුපියල් 10000ක් 15000ක් වියදම් කරගෙන මෙතනට එනවා ඇස්වා කටවහ පුච්ච ගන්න. හැබැයි අද මෙතුමා ඔබට ලබා දෙනවා gedare ඉඳන් මේ දේ කරන්න කොහොමද කියලා. දැන් කුමාර විදමාත්‍ය අපි මේක ගත්තොත් සමහර පැතිවලට අනුව එමන් නැත්තම් අර මේක කටකතාවෙන් එන අපි දන්නවනේ හැමෝම දන්නවා ඇති gedare ඇස්වා කටවහ ටිකක් පුච්චන විදිය. ආච්චි කෙනෙක් සීයා කෙනෙක් ඉන්නවනම් කියලා දීලා ඇති නැත්තම් කරවනවා ඇති හැමදාම.
මේ ඇස්වා කටවහ පුච්චන්න මෙහෙමයි ඒ දවස් මෙහෙමයි වගේ පොඩි තියෙනවානේ ඔක විදිහක් කරන විදිහක් හැබැයි කුමාර වේදමහත්තයාද කියලා දෙයි ඔබට මේක නොමිලේ හරි විදිහට කොහොමද මේ ඇස්වා කටවහ පුච්චගන්නේ කියලා මේවට එක එක මතිමතාන්තර තියෙයි මොකද එක එක පැතිවලට අනුව එක එක විදිහට වෙනස් වෙනවා වෙන්න පුළුවන් නමුත් කුමාර වේදමහත්තයා එතුමා මෙතන කරන විදිහට සහ මෙතනින් අර කිව්ව විදිහට අර මේ ඵල නෙලාගත් අය කොයි විදිහටද කරගත්තේ ඒ දේ ඔබට නොමිලේ ලබා දෙන්න සූදානම් අපි කියමු ඒ දේ කොහොමද වෙන්නේ කියලා මුලින්ම කරන්න ඕන චූටි ಜಾති 6ක් තියෙනවා හොයාගන්න ඕන. පළවෙනි එක නම් තුම්මං හන්දියකින් වැලිය ඕන. ඇයි කුමාර වේදමහත්තයා දැන් තුම්මං හන්දියකින් ගන්න එක පාරෙන් ගත්තොත් හරියන්නේ. පුරාණක ඉඳන් භාවිතා කරන මේවා කෙම් ක්‍රම. එතකොට මේ තුම්මං හන්දියකින් වැලි ගන්න ගියොත් අපි gedara midurin වැලි අරන් වැඩක් නැහැ. එතකොට ඒකේ ඵලයේ තියෙන්නේ අතනින් ගතව. ඒක ගන්නෙත් මේ අතට. ඒ කියන්නේ අපි බලන්නේ නැතුව ගන්නෙ. මේක ගන්නත් ඕන සාමාන්‍ය හැන්දෑවේ 7:00 විතර. ඒ කියන්නේ ඉර බැහැගෙන යන වෙලාවේ 7:00 ඔය අතර ගන්න ඕන. ඉර බැහැලා බොහොම සුළු හොරාවක් ගිහම අපි ඒක ගන්න ඕන. මේක කාටවත් නොපෙනෙන විදිහට මේ අතින් පිටියල්ලෙන් තමයි ගන්නෙ. අරගෙන ඉවරලා විභාජනයකට දාන. ඊට පස්සේ ඕන අපිට අබ. ගම්මිරිස්. ඔව්. දැන් අර අතන මටත් නියම් ප්‍රශ්න කියනවා කෙනෙක්ට ඔතන සමහරක්ව තර්ක කරන්න බලන් තුම්මං හන්දියේ වැලි ගෙදරට ගේන එකත් අසුබද දන්නේ නැහැ කියලා. නෑ. කිසියම් අසුබයක් වෙන්නේ මෙන්න මේ මං කියන හෝරාවේ ගිහින් තුම්මන් වැලිටියක් ගෙනා මේක ගෙහෙන්නේ බොහොම වැදගත් දෙයකටනේ මේක නැතුව මේ වැඩේ කරන්න බෑ මේකෙත් බලයක් තමයි තියෙන්නේ ඒකෙනුත් ඒ අසුබ දෙයක් අයින් කරන එකක් කරන්නේ එතකොට අසුබ දෙය ගෙදරට ගේනවා වෙන්නේ නැහැ ඒක අසුබ දෙය අයින් කරන්න අපි ගේන්නේ ඒක ගෙනාව කියලා ඒක ගෙදර තියාගෙන ඉන්නෙත් නැහනේ අපි ඒකෙන් ඇස් වහ කටවහ ටික සියල්ල පුච්චලා මේක ඉස්සරහ දොරෙන් මරන් ගිහින් අපි තියන්නේ එළියේ ඔව් තේරෙනවා එතකොට මම ඒකට දැන් බඩු ටිකක් ගිහම මම දැන් ඒ ටික පෙන්නනවා ඕන්න මම පෙන්නනවා මෙන්න මේ මේ ටික කියලා ඔව් ලුණු කැට අබ කිව්වා නේද අබ ඕනේ ගම්මිරිස් ඇට එතකොට මේවාගේ ප්‍රමාණයක් තියෙනවද ඔව් සාමාන්‍ය මිටක් මිටක් තමයි අපි ගන්නෙ මිට මිට ගන්නෙ ඔය ඔක්කොගෙම එතකොට දෙහි කොළ 7ක් මිරිස් කර ඔන්න ඔය 6 ඕනේ එතකොට පැහැදිලිද දැන් මම කියපු 6 ඔව් හරි එන්න මේ 6 අරගෙන හොඳ හදා ගන්න ඕන මේක සෙනසුරාදා 7-9 අතර කඩේක කරනවා ඔබ දිනපතා කඩේ වැහුවට පස්සේ කරන්නම ඕන ඒ කියන්නේ ව්‍යාපාරයකට මේකෙන් අනිවාර්යෙන් පිටක් සරණක් තියෙනවද මේක කරලා ඉරිදාවල් 7ක් යද්දී අනිවාර්යෙන් ව්‍යාපාරය දෙගුණ වෙනවා අත් හදා බලන්න මේක කරන්න කියලා මේක කරන්න මනසකට මහන්සි වෙන්නේ නැහැ අනිවාර්යෙන් ඉරිදාවල් 7ක් යනකොට ව්‍යාපාරය ගන්සේ අනිවාර්යෙන් විශාල වර්ධනයක් වෙනවා මොකද අර දෝෂ අයින් වුණාම මනුස්සයෙකුට ඉදිරියට යන්න ඒ කියන්නේ දිනපතා ව්‍යාපාරය කරන තරමට හොඳයි. දිනපතාම කරන්න. අනික ව්‍යාපාරිකයෙක් තියනනම් දිනපතාම කරන්න ඕන. වැඩට ගිහම අපි කිමු රෑ 9ට වැඩ ඉවරන්නේ කියලා. 9ට වැඩ ඉවරනවා ටක් ගාලා ගිනි කබල හදාගත්තා. ඒ ඇතුළෙම තියලා මේ ටික එකින් එක දැම්මා. හොඳට පුපුරන්ඩ ඉඩ තිබ්බා. හිමීට ඉස්සරහ දොරෙන් අරන් ගිහින් එළින් තියා. අය කාටවත් කිසිම මේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැනේ. හිමීට අරන් ගිහින් තමන්ගේ ව්‍යාපාර ස්ථානයනේ. හිමීට අරන් ගිහින් තිබ්බා එළි කාටවත් කරදරයක් හිරිහැරයක් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මේ ටික අනිවාර්යෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම කරගත යුතුම. ඔව්. දැන් අර පුද්ගලයාට කරද්දි කොහොමද දැන් අපි අවශ්‍ය දේවල් 6 ඒ ටික ඔක්කොම හදාගත්තා. ඒ ටික හදාගත්තා. චූටි චූටි භාජන වලට දාගෙන gedara saali ඉස්සරහ හැරෙන්න ඕන නැගිනහිර පැත්තට. හ්ම්. ඒ කියන්නේ ඉර පායගෙන යන පැත්තට තමයි අපි හැරෙන්නේ. හැරිලා හිටගෙන ඉවරලා දෙදර අපි කියමු අම්මා කරන්නේ දරුවට කියලා හිතන්න. ඔව්. රෝගේ ඉසේ ඉඳන් දෙපතුල දක්වා අරයි යන්න ඕනේ මේක එකින් එක. හ්ම්. අපි කියමු ඉස්සල්ලාම අපි තුමන් හන්දිය වැලි ගත්තා කියලා අතර. ඔව්. ඒ වැලි මිට අරන් අරයි යන්න ඕනේ පහලටම මුළු ශරීරයම ගෑවෙන විදිහට අරන් ගිහින් අර කබලට දානවා. දැන් කබල ඉස්සරහ තමයි මෙයා හිටගෙන ඉන්නේ. හිටගෙන ඉන්නේ. හ්ම්. ඊට පස්සේ ආ දෙවණු අපි දානවා. ලුණු කැට. හ්ම් හ්ම්. තුන්වෙනුව අපි දානවා ගම්මිරිස්. හ්ම් හ්ම් හ්ම්. ඔහොම ඔහොමයි වර්ග 6ම දාලා අවසානට මිරිස් කරල් ටික දාලා හොඳට පුපුරන්න අරින්න ඕනේ. පුපුරන්න ඇරියට පස්සේ හිමීට ඉස්සරහ දොරෙන් මරන් ගිහින් එළියෙන් තියන්න හොඳට පුපුරන්න. ගේදරවල් වල ඇතුලේ තියෙන දෝෂ පව නැති වෙනවා. හ්ම් මේක එක දිගටම කරමු අපි යමුකෝ. කොඩි විනයක් කරලා තියෙනවා කියලා ගෙදරට. මේකෙත් බල අඩු වෙනවා. මම කියන්නේ සාමාන්‍ය විශාල කොඩි විනය කියලා සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. නමුත් බල අඩු වෙනවා. Tamanට ගමන යන්න පහසු වෙනවා. හ්ම් හ්ම් ඉස්සරහට යන්න ලොකු පහසුවක් මේකෙන් දැනෙනවා මේක කරන ගෙවල් වල බලන්න ලෙඩ දුක් පවා අඩු වෙනවා හරි ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ දැන් අර ඉතුරු වෙච්ච ටික මොකද කරන්නේ ඒ ටික ගිහිල්ලා කොහෙටද දාන්නේ ඔව් ඉතුරු වෙච්ච ටික ඔබ තියාගන්න අනිවාර්යෙන්ම තේරෙනවා නේද නැත්නම් වත්තෙන් එළියේ තියලා තියන්න වත්තෙන් ඇතුලේ තිබ්බා කියලා ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ ඒකෙන් මොකද ඒකෙන් ලොකු කැමක් ඔබ කරලා තියෙන්නේ මේ ටික තියා ඉඳලා ඊළඟ සතියේදී සෙනසුරාදාට පාවිච්චි කරුවා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මේක කිසිම අසුබ ප්‍රතිඵලයක් එන්නේ නැහැ ඒක බොහොම වගකීමෙන් කියන්නේ
හරි ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ මම හිතන්නේ ඔබට කියා දුන්න නොමිලේ ඔබ ගෙදරක කොහොමද මේ නොපෙනෙන ලෝකයක් එක්ක ගනුදෙනු කරද්දී තමයි මේ වගේ දේවල් මතුවෙන්නේ නොපෙනෙන ලෝකයේ දේවල් හොයාගෙන යද්දී තමයි මතුවෙන්නේ ඇස් වහ කටවහ කියන දේත් අපිට පේන්නේ නැහැ සමහරු කියනවා ඇස් දෙකෙන් මේවා වදිනවා කටින් මේවා වදිනවා මේ නොපෙනෙන දේන් වදින දේ ඔබට විනාශයක් ඇති කරන දේ ඔබේ ජීවිතර හානියක් ඇති කරන දේ පිළිබඳව තමයි අපි කතා කරේ කිසිම වියදමක් නොකර ඔබට පුළුවන් මේ දේ කරගන්න. ඔබ කොහොමද මේ දේ කරගන්නේ කියන එක තමයි කුමාර විදමහත් එහෙම දැනුවත් කරේ. එතනින් එහාට අපි කියමුකෝ දැන් මේ දේවල් ටික කරා මේ දේ කරාමම ඇද්ද? මේ දේ කරාම සියලු අස්වා කටවා ටික නැති වෙනවද? මේ දේ කරපුවාම ඇත්තටම කිව්වොත් ලොකුවට දැන් අපිට අස්වා කටවා වැදලා තියෙනවා නම් බොහෝ දුරට අඩු වෙනවා. තමන්ට ඉස්සරහට යන ඊට පස්සේ තමන්ට සෙත් සාන්ති කරගන්නවා නම් එහෙම නැත්නම් ධර්මානුකූලව ඉදිරියට යනවා නම් ඒ මිනිස්සුන්ට වරදින්නේ නැහැ. මොන දේ කරන්නත් පළමුව පිහිටන්න ඕන ධර්මයේ දේව බලයක් නැත්නම් දෙවියන්ගේ පිහිටක් ලබා ගන්න අපි මුලින්ම කරන්න ඕනේ අපිට මුලින්ම කියලා දෙන්නේ පළවෙනියටම කරන්න ඕනේ ධර්මයේ පිහිටලා ඉන්න ඕනේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට මේ දේවල් කරගන්න බෑ. ඒක බොහොම පැහැදිලි මදනක්. ඒක සත්‍යයි. ඒ කියන්නේ ධර්මයට පිටපාලා ධර්මය අතහැරලා ගිහිල්ලා මේ දේවල් පස්සේ යන්න බෑ. මං හිතන්නේ ඒක තමයි මිත්‍යාව නේද? එහෙම යනවා නම් තමයි අපි කියන්නේ මිත්‍යාව කියලා. පැහැදිලිවම දැන් ඔබතුමා මෙතන සීල කටයුතු සිද්ධ කරන එහෙමනම් ඔය කියන විදිහට ධර්මයට මුල් තැන දීලා ධර්මයට අදාළ ස්ථාන ටිකද එහෙම ධාර්මිකවද මේ සීලු දේවල් ටික සිද්ධ වෙන්නේ? සීලුම් දේ කරන්නේ ඊටාම ධාර්මිකව. ඒක මෙතනට එන කට්ටිය දන්නවා. මෙතනට ඇවිල්ලා මිනිස්සු වෙන්නේ ගොඩක් දුකෙන්. හැබැයි එළියට යන්නේ බොහොම සන්තෝෂයෙන් හිනාවලා. ඒක ආපු කට්ටිය දන්නවා ඔක්කොම. මොන දේ සිද්ධ වෙලාවත් මෙතනින් එළියට යනකොට යන්නේ බොහොම සන්තෝෂයෙන්. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. හරි දැන් එදා වගේ මදත් මේ කාලිමෑණියන්ගේ පිහිට තියෙනවද මේ පිහිට ලබා ගන්න මිනිස්සු මෙතනට එනවද මොන වගේ දේවල්ද මේ ස්ථානේ සිද්ධ වෙන අපි චූටි කෙටියෙන් පොඩි විස්තරයක් කරමු ඇත්තටම කිව්වොත් විශාල ජනගහනයක් ආවා ඒ කියන්නේ මට පාලනය කරගන්න බැරි තරමක් එතකොට ඇත්තටම ගොඩාක් ආපුවාම තමයි මට දවසකට උපරිම වශයෙන් ගන්න පුළුවන් 10 දෙනෙක් නැත්නම් 15කට විතරයි මොකද එතනින් එහාට මට වැඩ කරන්න මට එක්කෙනෙකුට කරන්න සාමාන්‍ය මට යනවා අනිවාර්යෙන් පැය භාගයකට නම් වැඩි යනවා ඒකෝර මට ඇවිල්ලා නිකන් අර තෙල් ටිකක් අරන් අල්ලලා ගාලා හරි ඔයා දැන් කියලා ඒවා බෑ මං ගාව හොඳට ඉස්සලා පළතුරු වට්ටි හදාගෙන මෙතනට ඇවිල්ලා එයාලගේ ඇස් වහ කටවා තියෙන සියලු දෝෂ අයින් කරලා ඉවරලා තමයි යන්ත්‍රයක් ඕනනම් පලඳන්නේ. එහෙම නැතුව ඒ වැඩේ කරන්න. එතකොට ඔය ටික කරන්න දනුස් හිතන්න සාමාන්‍ය ඇත්තරම ගියොත් පැය භාගයකට යන. එතකොට මට සාමාන්‍ය 15ක් තමයි උපරිම ගාන 20කට යන්න පුළුවන්. ඒත් රෑ 7 8ව සමාහයට වෙන්න පුළුවන්. සමාහයට දැන් මීට සතියකට විතර උඩින් ආව 12:00 මම මෙතන වැඩ ඉවර කරගෙන. ඉතින් 12:00 වෙනකම් මම මෙතන ඉන්නවා. එතකොට මම උදේට කවදාවත් යන්තර දානකොට නැත්නම් උදේ වැඩ කරනකොට මම කන්නේ නැහැ. ඒ කියන්නේ චූටි හැර දෙයක් මට මෙවයි කියලා මම කන්නේ නැහැ. කිරි හොදී බතුවත් කන්නේ නැහැ. පළතුරු ටිකක් මොන හරි කාලා තමයි වැඩ ගන්න. අර හිටපු වෙලාව අතරතුරම මම ඉන්නේ නිරහරව. එතකොට පළතුරු මොන හරි චුට්ටක් කාලා මම ඉන්නේ. එතකොට මම 12:00 වෙනකම් ඉන්නවා කියලා මිනිස්සු වෙන කොච්චර කැපකිරීමක් කරනවද කියලා හිතන්නකෝ. දැන් මිනිස්සු වැඩිපුරම ඉන්නේ මෙතන කුමාර වේදමහත්ත මොන වගේ යන්ත්‍ර දාගන්නද? මිනිස්සු වැඩිපුරම ඉල්ලන්නේ මොන වගේ යන්ත්‍රද? මොන වගේ ප්‍රශ්න වලටද ඉන්නේ? ඇත්තටම කිව්වොත් මිනිස්සුන්ට තියෙන විශේෂම ප්‍රශ්න වෙලා තියෙන්නේ තමන්ට දියුණුවක් නැහැ. සමාජයට දරුවෝ නැති අම්මලා. කියන්නේ දරුවෙක් බලාපොරොත්තු වෙයි. එහෙම නැත්නම් පවුල් ආරවුල් වෙලා අනිත් එක තමයි ලෙඩ. ඔන්නෝය හතර තමයි මූලිකව කරගෙන තියෙන්නේ. අනිත් ඒවාත් එනවා නැතුනේ මේ ඔයිට කඩම් ප්‍රශ්න දේවල් එනවා. මෙන්න මේ ටික තමයි මේ හතර තමයි ප්‍රධානම ප්‍රශ්න වශයෙන් අපි තියෙන්නේ. මිනිසුන්ට විසඳුම් ලැබෙනවද? එහෙනම් මිනිසුන්ට ওই ප්‍රශ්න හතර අරගෙන આવුත් මෙතනින් විසඳුමක් ලැබෙනවද? ලැබෙනවා. පැහැදිලිවම ලැබෙනවා. ඒක ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. ඔක තමන්ට දෙයක් වෙනකන් හිතන්නේ නැහැ නේ. තමන්ට දෙයක් වෙනකන් ඕනම කෙනෙක් ඇත්තටම පිළි ඒක ඇත්ත. සත්‍ය නම් තමන්ට වැටහෙන්න බෑ. ඔව්. වැටහෙනකන් අපි පිළිගන්න හොඳ නැ මේක සත්‍යක් කියලා. ඒක ගෞතම බෝසත්ත්ව දේශන ප්‍රත්‍යක්ෂ වෙනකන් අවබෝධ කරගන්න එපා කියලා. ඉතින් අපේ කට්ටිය ගාවත් ඒක තියෙන්න ඕන. සමහර වෙලාවක එන්නෙත් නැතුව බලන්නෙත් නැතුව සමහරට රූපයක් දැකලා මේ වචනයක් කියවට කියනවා මේ මෙන්න මෙහෙමනේ මෙහෙමනේ. ඔයතන මෙහෙමනේ. එහෙම කියන කට්ටියක් තියෙනවා. ඒක මේ ලෝකේ ස්වභාවය. ඉතින් ඒක අපිට වෙනස් කරන්න බෑ සාමාන්‍ය සිද්ධියක් ඒක. සමහර මැසේජ් උත් දානවනේ මේ මට එක මැසේජ් එකක් වැටලා තිබ්බා මේ හොර කට්ටණ්ඩියා කියලා. ඉතින් ගෞරව නාමයක් හම්බෙලා. ගෞරව නාමය හොර කට්ටණ්ඩියා කියලා දාලා මම අහපෝ ඔයාට. කවුද ඒ ගෞරව නාමය දුන්නේ? වැඩක් කරන් ගිය කෙනෙක්ද? නෑ 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 නෑ. වැඩ කරලා නැහැ මම ෆෝන් එක ඉස්සුවේ නැහැ කියලා. ඉතින් දනුස් සමහරට දැන් මීට ටික වෙලාවකට ඉස්සලා දැන් මෙතන ඔබතුමායි දී කී දෙනෙක් හිටියද? මම කී දෙනෙකුට වැඩ කෙරුවාද? එතකොට මම කොහොමද ෆෝන් නැති තියන්නේ මේ ෆෝන් එකක් අනේ ගහගෙන මේ වැඩ කරන්න පුළුවන්? කරන්න බෑ. ඇත්තටම මට එතකොට කෝල් 100ක් આવොත් මට කෝල් 100 ආන්සර් කරන්න බෑ. සමහර විට මට මම වැඩ ඉවර වුණාට පස්සේ මම ෆෝන් එක අතට ගන්නවා. අතට අරගෙන ඒ අවශ්‍ය කෙනෙකුට
පුළුවන් ප්‍රමාණයකට කතා කරනවා. මොකද මට ඔය ඔක්කොම ගෙනල්ලා මෙතන ලොකු මෙවා එකක් කරගන්න මට අවශ්‍ය නැ මේක. මම මුදලම මත යන මිනිස්සෙක් නෙමෙයි. මට ඕන මිනිස්සුන්ට සේවය කරන්න. මේ දවස්වල තියෙන නීති රීති අනුවත් වැඩි පිටසක් ගෙන්න ගන්න විදිහක් නැහැ. ඒවත් සීමා සහිත විදිහට තමයි සියල්ල සිද්ධ වෙන්නේ. මේ මෙතනට පරිම වශයෙන් ගෙනුත් දැන් මේ යන රටාවල වුණා 7-8 දිනක් තමයි ගෙන්නන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ අපි ගම්පද ප්‍රදේශවල ජීවත් වෙන්නේ. එතකොට මිනිස්සුත් බලන්නේ මේක මහා මුතුම විදිහකින්. අනික මෙතන ඔය ගෙන්නන තරම් ඔක්කොම ගෙනලා ඇත්තට මෙතන වැඩකුත් නැහැ නේ බොරුවට. මේ අවසානයේ ප්‍රශ්නෙක වරද මත දැන් බොහෝ දෙනෙක් අහනවා මේ ස්ථානේ නැත්නම් ඔබතුමා ඉන්න තැන කොහොමද අපි කොහොමද යන්නේ එතනට? මේ ඒකට හේතුවත් මම මේ අහන්න හේතුව වෙන මොකුත් නෙවෙයි කුමාර වේද මහත්තයා. සමහරක් වෙලාවට අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ජාලා අර පරිහරණය කරන්න දන්නේ නැති ඇතම් පුද්ගලයෝ ඉන්නවනේ. අපිට එහෙම මේ ළඟදි පුද්ගලෙක් මුණ ගැහුණා, ඒ වගේ පුද්ගලෙක් අවශ්‍ය නම් හඬපටක් තියනවා පටිගත කරපු. දැන් ඔබතුමයි මායි කරපු වීඩියෝ එකක්ම අපේ YouTube එකෙන් අනවසරෙන් බාගෙන එහෙමත් නැත්නම් ඩවුන්ලෝඩ් කරලා මේක Facebook page එකක අප්ලෝඩ් කරනවා. එතකොට ඒ ඉන්ටර්වියු එකේ ඉන්නේ ඔබතුමයි මායි. එතකොට ඒ නම යන්නේ කුමාර වේද මහත්තයා කියලා. හැබැයි වෙන ටෙලිෆෝන් නම්බර් එකක්. මම කතා කරාට පස්සේ මට කියනවා නුවරට ඇවිල්ලා කියන්නකෝ මේ වෙන්න තියෙන දේ. මම නුවරට ආවට පස්සේ කියන්නම් මේ කොහෙටද එන්න ඕනි. මං හව මම මේ වැඩක් කරගන්න කොහොමද කියලා මං නිකන් කතා කරලා බැලුවා. කවුද මේ මගේ මූණත් යනවා, අපේ channel එකේ icon උත් යනවා. ඒතර මම මේ බැලුවා අපි දන්න දෙ නම්බරයක් කවුද මේ වේද මහත්තයා කියලා මං කතා කරා. මං හව කුමාර වේද මහත්තයාද කියලා. ඔව් කුමාර වේද මහත්තයා කියලා කතා කරේ. මේ මොකද්ද වෙන්න තියෙන වැඩේ? නුවරට ඇවිල්ලා call එකක් දෙන්න කිව්වා. ඉතින් එහෙම මේ ඇවිල්ලා කතා කරන කියන වේද මහත්තුරුත් ඉන්නවා. මං ඔබට අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ධනුෂ් log එකේ video යන්නේ ධනුෂ් log YouTube channel එකේ. එහෙම නැත්නම් ධනුෂ් log Facebook fan page එකේ. ඊට අමතරව ධනුෂ් log එකේ video වෙන කොහෙවත් අපි අන්තර්ගත කරන්නෙත් නැහැ, තියෙන්නෙත් නැහැ. මොකද ඒ වගේ වංචාකාර සහගත පුද්ගලයෝ ඉන්නවා, අනන්තවත් ඉන්නවා. ඒ පුද්ගලෝ අපිට එක්කෙනයි මුණ ගැහුනේ. අපේ video හොරෙන් අරගෙන මෙතුමගේ නමම දාගෙන එයාගේ ටෙලිෆෝන් නම්බර් එක දාගෙන. එතකොට එතනට call කරලා යන මිනිස්සුන්ට අත් වෙන ඉරණම. එතකොට ඔබතුමාගේ කීර්ති නාමයට වෙන හානිය. මේ දේවල් හිතන්නේ නැති පුද්ගලයෝ ඉන්නේ. මේ දේවල් ගැන තැකීමක් නැති පුද්ගලයෝ ඉන්නේ. මම ඒකයි පොඩ්ඩක් මතක් කරේ. ඒ වගේ පුද්ගලයෝගෙන් ඔබ පරිස්සම් වෙන්න. ඔබ කතා කරද්දී අනිවාර්යෙන් තහවුරු කරගන්න මේ ඉන්න පුද්ගලයාමද කියන එක. ඒ නිසා මම ඔබතුමායෙන් අහනවා දැන් ඒ කිව්වේ නුවර කියලා. දැන් ඔබතුමා ඉන්නේ මේ වෙන කොහෙවත්. ඔබතුමාගේ තැනට එන විදිහත් අපි පොඩ්ඩක් කියමු. ඔබතුමාටත් ඒ ගැන පොඩි වචනයක් හරි කියන්න ඇති මම හිතන්නේ. මට ඒක ගැන ඇත්තටම පැහැදිලිවම දෙයක් කියන්න තියෙනවා. මම ඉන්නේ ඇත්තටම කිව්වොත් ධනුෂ් log එකේ විතරයි. මගේ එක නම්බරයක් දාලා තියෙන ධනුෂ් ලොග් මම ධනුෂ් ලොග් එකකින් පිට වීඩියෝ වල නැහැ. මම ඉන්නේ ඇත්තටම පැහැදිලිවම ධනුෂ් ලොග් එකේ ධනුෂ් ලොග් ෆෑන් පේජ් එකේ විතරයි. වෙන කිසිම තැනක මගේ වීඩියෝ එකක් තිබ්බට මම නෙමෙයි ඒ ඉන්නේ. මගේ සමහරවිට දැන් ඒ අරන් දාලා තිබ්බෙත් ඔය නුවර දිහා එක්කෙනෙක් නේ. ඔව් ඒ නුවරට එන්න කියලා කිව්වේ. නුවරට එන්න කියලා තිබ්බේ නේ. ආ නුවරට එන්න කියලා කිව්වේ. ඉතින් මෙතන කරන්නේ සම්පූර්ණ අර තව කෙනෙක්ගේ දෙයකින් ලොකු දෙයක් ලබා ගන්න. ඉතින් මේකෙත් චූටි පොඩි හරි ගතියක් එයාට ඇති. නමුත් මේ කරන්නේ ලොකු වංචාවක්. ඉතින් තමම පෙන්නලා මේ වගේ රණ ඉවරනේ. ඉතින් අද රටේ මේ වගේ මිනිස්සුන නමුත් අහුවෙන්න එපා. මගේ තියෙන්නේ දැනට ධනුෂ් ලොග් එකේ යන්නේ එක නම්බරේ. මගේ ඒ නම්බරෙන් විතරයි මං ඉන්නේ. වෙන කිසිම channel එකකවත් Facebook එකේවත් මම නැහැ. ඒක මම පැහැදිලිවම කියන්නම්. මොකද අනිත් එක කියන්නත් ඕනේ ඒ නම්බර්ස් මට හිතෙච්ච දේ. ඒ විදිහට කරන පුද්ගලෝ තමයි අන්තිමට සල්ලි දැම්මට පස්සේ අර කුණුහරුපෙන් බයිනවා කියන්නේ. මොකද මේ පුද්ගලයාට අපි කතා කරලා කිව්වට පස්සේ මේ අපේ වීඩියෝ එකක් අයින් කරගන්න කිව්වට පස්සේ එතුම ප්‍රතිචාර දැක්වුවේ අපිට ඒ විදිහට. ඒ කියන්නේ අපිට මාධ්‍යයක ප්‍රකාශ කරන්න බැරි වචන වලින් තමයි ප්‍රතිචාර දැක්වුවේ. ඒකුණ මට හිතුණා මේ මිනිස්සු කියන කතාව ඇත්ත. මේ වගේ මිනිස්සුන්ට මේ වගේ පුද්ගලයන්ට සල්ලි දැම්මට පස්සේ මේ වගේ හොරුන්ට සල්ලි දැම්මට පස්සේ අර අහිංසක මිනිස්සුන්ටත් ඔය වචන වලින්ම තමයි මේ මිනිස්සු බයින්නේ. මොකද මිනිස්සෙක් වුණාම තමන්ටවත් තමන් අඩු ගානේ අවංක වෙන්න ඕන. අනිත් මිනිස්සුන්ට නැති වුණත්. දැන් මට කතා කරනවා මේ හැම රටකින්ම මම කතා කරන ඒ කිසි කෙනෙකුට සමාජයට මට තව උත්තර දෙයි ගන්නවත් බැරි වුණා. ඒ මොකද මම මේක මුදලම පරමාර්ථය කියන්නේ මම මේ ඔක්කොටම කියන රයිට් මෙහෙම කරන්න මෙහෙම දාන්න මට ඒ කිසි කෙනෙකුට තව කතා කරගන්න බෑ. මගෙන් වැඩ කරගන්න, මගේ යන්ත්‍ර හදාගන්න මේ ඔක්කොම බලාපොරොත්තු වෙන ඉන්නවා. නමුත් තව ඒ කිසි කෙනෙකුට මට උත්තරයක්වත් දී ගන්න බෑ. දැන් ඔබතුමා ඉදිරියත් මෙතන කී දෙනෙක් හිටියද කියලා බලන්න. ඉතින් මේවා කරනකොට මම කොහොමද අනිත් වැඩ කරන්නේ? පැය දෙක තුනක්වත් දවසට නිදාගන්නේ නැහැ. ඉතින් මිනිස්සු වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. නමුත් අපේ සමහර කට්ටියට මේකේ අගයක් නැහැ. දැන් ඔය වගේ පුද්ගලයෝ හින්දා තමයි මේ නොපෙනෙන ලෝකේ, මේ අදෘශ්‍යමාන ලෝකේ, මම නැත්තම් මේ ශාන්ති කර්ම මිනිස්සුන්ට පිහිටක් ගන්න තියෙන මේ වගේ දේවල් වලටත් පහරක් එල්ල වෙන්නේ. මේ ශේෂ්ත්‍රෙත් නැත්තරම නැති වෙලා යන තන්ත්‍ර ඇති වෙන්නේ ඔය වගේ වංචා සහගත පුද්ගලයෝ හින්දා. ඉතින් එහෙනම් අපිට කුමාර වේද මහත්තයා මතක් කරන්න ඔබතුමාගේ මේ මුණ ගැහෙන්න එනෝ නම් තැනට කොහොමද එන්නේ කෙනෙක්? ඇත්තටම මම ඉන්නේ ගල්ගමුවේ මීගලෑව. කුරුණෑගල දිස්ත්‍රික්කේ ගල්ගමුව කියන්නේ අපේ ප්‍රධාන නගරේ මීගලෑව කියන පොඩි නගරයක් තියෙනවා. ඒකේ ජාතික පාසලේ පරණ ගේට්ටු ඉස්සරහ තමයි මම ඉන්නේ. හරියටම කිව්වෙන්න ඕනේ තැන. හරියටම ඕන් තැන කියලා තියෙන්නේ. දැන් හැබැයි ඔබ එනවා නම්
කෝල් එකක් දාලා දිනේ වෙන් කරගෙන එන්න එකපාර ලොකු පිරිසක් ආවොත් මම ගොඩාක් අසරණ වෙනවා මේ. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ නේද? ඔව්. පැහැදිලිවම මම ගොඩාක් අසරණ වෙනවා. ඒ හින්දා බලනවා නම් අනිවාර්යෙන් කෝල් එකක් දීලා දිනේ වෙන් කරගෙනම එන්න. එහෙම වුණොත් තමයි ලොකුම පහසුවක් වෙන්නේ. මට වැඩ ටිකක් පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමව. හරි. එහෙමනම් අපි තවත් දවසක මේ වගේම නොපෙනෙන ලෝකේ වැදගත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට අපි සමුගන්නවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්.